අපි පසුගිය 25 වෙනිදා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කරන්නට පුළුවන් ප්‍රායෝගික වැඩසටහනක්. අපි පසුගිය වසර 4 පමණ තුල අපේ වෘත්තිකයන්, බුද්ධිමතුන්, ව්‍යවසායකයන් මේ අයත් සමග සාකච්ඡා කළා. මේ රටේ තිබෙන ප්‍රශ්න හඳුනගෙන ඒවට විසඳුම් හෙව්වා. ඒ වගේම ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ තමුන්නාන්සේලාගේ අදහසුත් අපි එක්හසු කරා. ඒ අනුව හදපු මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තමුන්නාන්සේලාට මම පොරොන්දු වෙනවා මගේ දූර කාලය තුලදී සියලුම එහි අඩංගු සියලුම කරුණු ක්‍රියාත්මක කරනවයි කියන එක. වගේම අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලි සැලසුම් දීලා තිබෙනවා මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න ආකාරය සෑම ශේත්‍රයකින්. ඒ වගේම අපි විශාල ප්‍රමුඛත්වයක් දීලා තිබෙනවා මේ රටේ ආරක්ෂාව වෙනුවෙන්. තමුන්නාන්සේලා දන්නවා එදා මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවසාන කරලා එදා වන්නියෙන් ඉහළට යන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ අපිට. නැගෙනහිර 3-2 අපිට අයිති වෙලා තිබුණේ නැහැ. නමුත් අපි අවුරුදු 2.5 කෙටි කාලයක් තුලදී ඒ ත්‍රස්තවාදය පරාජය කළා. පැහැදිලි නායකත්වයක් යටතේ ඒ අපි උපක්‍රමශීලීව ක්‍රියාන්විත කරලා අපි ත්‍රස්තවාදය පරාජය කළා. මේ රටට නිදහස ලබා දුන්නා. එපමණක් නෙවෙයි ඊට පස්සේ නැවත ඒ වගේ සිද්ධියක් ඇති නොවන්නට අපි ආරක්ෂක සැලැස්මක් යොදලා තිබුණා. ඒකයි අපේ කාලය තුලදී කිසිම ත්‍රස්තවාදයකට ඉඩ නොදුන්නේ. අපි ත්‍රිවිධ හමුදාව, පොලිසිය ආයතන, ඒ වගේම විශේෂයෙන්ම බුද්ධි අංශ, එවැනි කාලයක වැදගත් වෙන්නේ බුද්ධි අංශ. ඒ බුද්ධි අංශ තමයි ඒ තියෙන තත්ත්වය පිළිබඳව ආරක්ෂක මණ්ඩලයට දැනුම් දෙන්නේ. නමුත් මේ රජය ආරක්ෂාව පිළිබඳ, ජාතික ආරක්ෂාව, තමුන්නාන්සේලාගේ ආරක්ෂාව පිළිබඳව කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැති, ඒ ගැන අවබෝධයක් නොතිබුණු, විශේෂයෙන්ම විදේශීය බලපෑම් වලට යට වෙලා අපේ රණවිරුවන්ව ජාත්‍යන්තර උසාවි වලට ගෙනියන්නට ඒ සම්මුති අත්සන් කරපු. වගේම තමුන්නාන්සේලා දන්නවා අභූත චෝදනා නගලා බුද්ධි අංශ නිලධාරීන්ව හිරගෙවල් වල දැම්මා. එදා ත්‍රස්තවාදයට විරුද්ධව, පාතාලයට විරුද්ධව වැඩකරපු නිලධාරීන්ව තමයි මේ රජය විසින් අභූත චෝදනා නගලා නඩු පවරලා හිරගෙවල් වල දැම්මේ. බුද්ධි අංශ කඩා දැම්මම ජාතික ආරක්ෂාවක් ඇති වෙන්නේ නැහැ. රජයකට ඒ පිළිබඳව තොරතුරු ලැබෙන්නේ නැහැ. අපි එල්ටීටී ත්‍රස්තවාදය පරාජය කරාට පස්සේ මේ රටේ බුද්ධි අංශ සමග සාකච්ඡා කරලා මේ අන්තවාදී ත්‍රස්තවාදය පිළිබඳව සොයන්නට ඒකකයක් හැදුවා වෙනමම. ඒකකයට අපි නිලධාරීන් පිටරට යවලා පුහුණු කරා. මොකද අපිට ඒ ගැන අවබෝධයක් එතරම් තිබුණේ නැති නිසා ඒ දවස්වල. ඒ විශේෂ ඒකකයෙන් තමුන්නාන්සේලාට මතක ඇති, අපිට දැනගන්නට හම්බුණා මේ පිටරට වලින් එයා ඇවිල්ලා විශාල ප්‍රමාණයක් මේ අන්තවාදී අදහස්
පතුරනවා කියලා. අපි එක දවසකට 160 දෙනෙක්ව මෙරටින් පිට කළා, පිටමං කළා. එදා අපේ අමාත්‍යාංශයේ සමහර අමතිවරු ඒ ගැන අවබෝධයක් නැතුව ඇවිල්ලා මට විරෝධය පළ කරා. මුත් මම කිව්වා මේක භයානක දෙයක්. නමුත් මේ රජය ඒ බුද්ධි නිලධාරීන්ව වෙන රටවල් වලට මාරු කරලා වෙන තනතුරු වලට යවුවා. යාපපු හදපු ඒකකය ක්‍රියා විරහිත කරා. මේ පිළිබඳව ආරක්ෂක මණ්ඩලයේදී කතා කරනකොට ඒ බුද්ධි නිලධාරීන් මේ සමහර ඇමතිවරු උන්ට කිව්වා කටවහ ගන්න, තවත් නැවතත් මේ යුද මානසිකත්වයක් ගේන්න හදන්න එපා කියලා. මෙන්න මේ වගේ වැරදි කරපු හින්දා තමයි පාස්කු ඉරිදා වැනි සිද්ධියක් නැවතත් ඇති වුණේ. මේකට මේ ආණ්ඩුවේ ඉන්න ඇමති මණ්ඩලය සම්පූර්ණයෙන්ම වග කියන්නට ඕන. ත්‍රිවිධ හමුදාවේ විශේෂයෙන්ම යුද හමුදාවේ තමයි හොඳම බුද්ධිංශය හිටියේ. ඒ අයව ඒකෙන් අහක් කළා. එයාට කිසි බලතලයක් දුන්නේ නැහැ. ඒ අයව තමයි ওই හිරගවල් වලට දැම්මේ. නෝ දැන් මේ අභූත කතා කතා කරනවා. ඔය ඇමතිවරුම තමයි ජාතික ආරක්ෂාව ගැන කතා කරනකොට මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙන්න පුළුවන් කියනකොට ඒවා ඒ අයට ඒ නිලධාරීන්ට කටවහ ගන්න කිව්වේ. තමුන්නාන්සේලට මතක ඇති එල්ටීටී ත්‍රස්තවාදය අවසන් කළා දවස් ගානකින් කේපි කියන පුද්ගලයා මැලේසියාවේ ඉඳගෙන බීබීසී රූපවාහිනිය ඔස්සේ කිව්වා නම් මම එල්ටීටී නායකයා බවට පත් වුණා, අපි මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ දිගටම ගෙනියනවා කියලා. අපි මාසෙයි දුන්නේ එහෙන් උස්සගෙන ආවා ලංකාවට. ඇවිල්ලා පුනරුත්ථාපනය කළා, අපි සමාජගත කළා, අද එයා ඉන්නවා කිලිනොච්චි. නමුත් මේ රජය මොකද කළේ? මේ රජයට විදේශේ බුද්ධි සේවාවකින් දැනුම් දුන්නම මෙන්න මේ වගේ ප්‍රහාරයක් වෙනවා. ඒ ප්‍රහාරය වෙන්නේ පාස්කු ඉරිදා. ඒ ප්‍රහාරයට ලක් වෙන්නේ මෙන්න මේ ස්ථාන. ඒක සිද්ධ කරන අයගේ නම් මේවා, ඒ අයගේ දුරකථන අංක මේවා, ඒ අයගේ ලිපිනයන් මේවා කියලා කියලා මේ අමත මණ්ඩලයට බැරි වුණා ඒක නවත්තන්නට. මෙන්න මෙවැනි කිසිම අවබෝධයක් මේ පොලිසියේ ත්‍රිවිධ හමුදාවට බලයක් නැහැ, බුද්ධිංශවලට බලයක් නැහැ. නමුත් මේ අයගේ මානසිකත්වය කඩලා දාලා තමුන්නාංශලා දකින්න ඇති. ඒකට පස්සේ ඒ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරාම උත්තර දුන්නු හැටි ඇමතිවරු මේකට වග කියන්නේ නැතුව ඒකට නිලධාරීන්ට පටවන්න හදනවා. දැන් ඒක අභූත චෝදනා අඟලා වෙන අයට පටවන්න හදනවා. මේ අය සම්පූර්ණයෙන්ම වගකීම මේකට බාරගෙන මුත් අපේ රජයක් යටතේ අපි මේ සම්බන්ධව සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වලා ඔය වග කියන්නට ඕන සෑම දෙනෙක්ම සිරගත කරනවායි කියන එක මම මේ අවස්ථාවේදී තහවුරු කරනවා. ඒක තමයි එදා රජගුරුතුමා අපෙන් ඉල්ලුවේ. ඒ වගේම අපි තව නැවතත් මේ රටේ කිසිම ත්‍රස්තවාදයකට ඉඩ තියන්නේ නැtei කියන එක අපි තහවුරු කරනවා තමුන්නාන්සේලාට. තමුන්නාන්සේලාට කිසිම බයක් නැතුව පල්ලියකට යන්න, කෝවිලකට යන්න, පන්සලකට යන්න පුළුවන් වාතාවරණය අපි හදනවා. අපි නැවතත් තමුන්නාන්සේලාට පාසල් නැවතත් ආරක්ෂා කරන වාතාවරණය නැති කළ දානු. එනිසා තමුන්නාන්සේලාගේ ආරක්ෂාව, තමුන්නාන්සේලාගේ දරුවන්ගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම බාර ගන්නවයි කියන එක මේ අවස්ථාවේදී තමුන්නාන්සේලාට මම කියන්නට ඕන. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.